මෙවන විට සියලු වාර්තා බිනඳදම මින් සියලු රටංගස් බරමින් ලංකාවේ වැඩි පිරිසක් නරමණ ටෙලවශන් ටෙලක්කෙලිෂන් ෙලි කියය. නසුරදීන්ගේ කතාවකින් තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්න හදන්නේ. ඔන්න මේ නසුරදීන්ගේ ගෙදර පුංචි සාධයක් පවත්වනවා. දැන් අමුත්තන් එන්න පටන් අරන්. නසුරදීන් අමුත්තන්ම පිළිගන්නවා. හලෝ කියනවා. මේ අතර එක් අමුත්තෙකු ආවා. දැන් නසුරදීන් එයව පිළිගන්න සූදානම් වෙනවා කොහේදිද දොර ළඟදී මේ අමුත්තා මේ අනිත් අය වගේ නෙමේ හරි හයියෙන් සපත්තු දෙක පාර්ටම ශබ. ද කරලා පිසදාන්න පටන් ගත්තා. ඒ සපත්තු ශබ්දය ඉවරුුණ හම නසුර්දීන් මෙන්න මෙහෙම කිව්වා. ඔබ හරි බුද්ධිමත් කෙනෙක්. ඔබ සපත්තු දෙක ශබ්ද කල නිසා අදෝවාතේ ශබ්දය මට ඇහුනේ නෑ. අදෝවාතයේ ශබ්දය මටට ඇහනේ නෑ. නමුත් ඔබේ අදෝවාතයේ ගන්ධ දැනනා. අදෝවාතේ ගධ නැතිකරගන්න ක්‍රමයකුතුන් හොයාගත් තනම් තමා නේද හොඳ කියලා නසුරදීන් අරාමුත්තව පිළියරගෙන එක්කගෙන ගියා. ඉතිං අද මුලිම්ම අපටත් මතක් කරන්නට තියෙන්නේ මෙයාණ්ඩුවට අදෝවාතේ ගඳ නැතිකරගන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න කියලයි. අදෝවාතයේ ශබ්දය වැහුවට, ගඳමකන්න බෑ. මෙහෙම කියන්න වෙන්නේ රාජ්‍ය සේවකින්ගේ කට වැසීමට චක්‍රලේක ගහන නිසයි. ඔවුනේ රාජ්‍ය පරිපාලන සොදේශ කටයුතු පළාත් සබහා පලාාත්පාල මාත්‍යංශය ලේකම් එMPKේ මායා දුන්න බිදුු අයි හතරයි ඇලඉරක් විස්සයි විසි දෙක චක්‍රලේකයක් විසි දෙකයි නමයැයි විසිහත්වදා නිකුත් කරලා.ඒ චක්‍රලේකේයට අනුව රජයේ නිලදරයන්ට මේ සමාජ මාධ්‍යයට අදහස් පලකිරීම තහ නම් හොඳේ ඒවගේ මයි මාධ්‍යේට අදහස් පලකිරීමත් තා නම් කරලා. මුලින්ම බලමු රාජ්‍ය සේවකයා කවරෙක්ද කියලා නේද. ඔහුට විතරක් නෙමෙයි ලේකම් මයදුනෙලට මේ ජාතිය චක්‍රලේක ගහන්න උපදෙස් දෙන මැත්ති ඇමතිලා ඉන්වන්නේ නේද ඔවු උන්දලටත් ජීවත් වෙන්න බැටුප් ගෙවන්නේ සමස්ත පොදුජානතාව රාජ්‍ය සේවේත් ඔය දියවන්නාවේත් කා ගෙත් වැටුප් එයාලගේ අම්ම අපගේ බූදල් වලින් නෙමෙයි ගෙවන්නේ. තමුන් නැහෙලගේ පෙට්‍ර ලීටරේ සිට සියල්ලු වර ප්‍රසාධවලට ධනය හොයාගන්නේ සමස් ජනතාවගේ බදු මුදල් වලින් හරිප්පු ඇටෙන් සීනි ඇටෙන් බොම්බයි ලූුණු ගෙඩියෙන් ගහන බද්ධෙන් කියලා මතකතියාගන්න මොකද ලාබ ලබන රාජ්‍ය ආයතන නෑ නෙනේ ද කොහෙද තියෙන්නේ එනිසා රාජ්‍ය සේවකයා අවසානයේ මේ රටේ ජනතාවට වගකිව යුතුයි දැන්නම් වගකේනාතියා වග කියන්න හදන බවක්වත් පේන්නේෙ නෑ හරිද රාජ්‍ය සේවකයාාව වගකිවයුත්තේ චක්‍රලේකවලට නෙවෙයි අවසන් බැඳීම තියෙන්න්නේ ජනතාව එක්ක රාජ්‍ය සේවකයා අර්ථකතනීම මෙන්න මෙහෙම තියෙනවා. මහජනතාවට සේවේ හව උපකාර කිරීමට පත්කර ඇත කියලා. මහජනතාවට සේවේ සහ උපකාර කිරීමට තවයි පරාජශේවකයා පත් කරලා තියෙන්නේ. නැතුව ඔය මැති ඇමිතිලකෙන පදවලට නටනට ඉන්න නෙමි දැන් මොකද මේ හදිසේම මාධ දෙක අදහස් පාල කිරීම තහනම් කරන්නේ මේ තමයි අර බැටන් පොල්ලු කඳුළු ගෑස් මර්ධනේම අනිත් මුහුණේ. ඔය ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට, මුහුණු දෙකක් තිීනව කියලා අපිවතාවක් කිවන්නේ නේද. එක් මූුණක එක් අතක තියෙන්නේෙ වටාපත. බොහම ධර්මිකයි කියලා පෙන්න්නන්නට. අනිත් මුහුණේ අනිත් අතේ තියෙන්නේ තුවක්කුවක්. එක තමයි මුහුණු දෙකේ කතාව. දැන් අපත් එකක් පිළිගන්නවා. රටක ආරක්‍ෂාවට බලපාන රාජ්‍ය රහස්තියනවා. ාතික රක්ෂාවට අදාළදේවල් රැක ගතයුතුයි දැන් මේ රාජ්‍ය නිලධහරින්ට ඔය සමාජ මාධ්‍යයට සහ මේ මාධ්‍යයට අදහස් පලකිරම්වලට ඔය චක්‍රලේක යොදාගෙන දඬුවම් දෙන්න හදන්නේ රාජ්‍ය රහස් එල්වෙලාද රටේ දරුවන්ගෙන් වයිසවුරුදු පහට අඩු සට දාහතරයි දසම හයක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. මේ ගැන රජයේ වෛදිවරෙකුට නිවැධදි තොරතුරු මාධ්‍යර දෙඩ ැරිද මන්ද පෝෂණයයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්දේන ඇතාවගේෙන් ලක්‍ෂ තිස්සතරකට එතර වැඩියෙන් එක වේලක් මගරිවා. නැත්තම් කන්ට සල්ලි නෑ ඒතින් ඒක එළිදරව කරන එක ජාතිකාරක්ෂාවට තර්ජනයත්ද සෑම පුද්ගලින් දස දෙනෙකු ගෙන්ම අට දෙනෙක්කු. එත් ආහාර වේලක් අඩුම ගානය එක්කාර වේලක් අතහරිමින් ඉන්නවා කියනෙක රාජ්‍යරහසක්ද. මෙතනයි ප්‍රශ්නයතියන්නේින්? මේ තොරතුරු නිසා ආණ්ඩුවට ජනතාව අන්දන්ට බැරි වෙනවා. කොඳ පනතියෙන සමහර රාජ්‍යනිලදහරින් නිසා ඇත්ත තොරතුරු එලියට එනවා. ගල් අගුරුවලින් හොරා කන්න හදනවනම්. බාලතෙල් ගෙනල්ල නම්. ඩීසල් මාෆියාව ක්‍රියාත්මක නම්. විදුලි මාෆියාව ක්‍රියාත්මක නම්. ඇයි රාජ්‍ය නිලදහරින්ට ඒව එලි කරන්න බැරි. ආණ්ඩුව රකිනවයි රට රකිනවයි කියන්නෙම දෙක්ං මේ චක්‍රලේක මගින් රට රකින මුහුණ එලියට දාලා දූෂිත දේශපාලනක්කීින් ටික රැකෙන්ටයි හදන්නේ. උද ලගේ හොර මැරකම් එලියට එනෙක වලක්වගන්නයි හදන්නේ එනිසා අප එකක් මතක් කරන්නම්. ඇමරිකාවේ දාසෙවෙනි ජනාධිපතිවරයා ඒ බ්‍රහම් ලින්කන් අධින් වසර එකසිේ හැටකට විතර පෙරකිව්වා ජනතාවට සත්ත තොරොතුරු සංඟවන්නේ නැතුව හෙළි දරව් කළ යුතුයි. එවිටයි රාජ්්‍ය ශක්ති මත්වෙන්න කියලා. අයහගන්නකෝ ජනතාවට සත්‍ය තොරතුරු සංගවාන්නේ නැතිව හෙළිදරාව කළ යුතුයි. එවිටයි රාජ්‍ය ශක්තිමත්වෙන්නේ කෙලා කෞුද මෙහම කිවේ. අවු දෙකසි හැටකට විතර ඉසල්ලා ඇමරිකාවේ ජනාධිපති බ්‍රහමම් ලින්න්කන්. මේ අය හිතාගෙන ඉන්නම අපේ අය. අපේ අය හිතාගෙන ඉන්න මේ චක්‍රලේක ගහල කටේ ප්ලාස්ටර් අලවල ඇත්ත කතා කරන රාජ්‍ය සේවකින් මර්ධනයට නම්. එමගින් මන්ද පෝෂණය ආර්ථිකමාරුකම් කන්න නැතිකම් බෙහෙත්හිඟයේ බහන්ඩමල්ල ඉහල්දැමීම ආදිය විතරක් නෙවෙයි බංකුලත් බවත් බාගන්න පුළුවන් නම් හරිම හරි ශෝක් නේද ඒ නම් ඉතින් චාක්‍ර ලේකවලින්ම කුසගි අත්නිවන්ට පුළුවන් වෙයින අදෝවාතයේ ශබ්දේ වහගත්තට ගන්ධ වහගන්ට බැරි බව අද ටෙලිවකයෙන් මතක් කරනවා. මෙහදන්නේ ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න ලබබ තිබ අත මාධ්‍ය කියයන පුහලටත් තියෙනකන් බලාඉන්න එපා. එකතු වෙලා විරුද්ධවිමු කියේලා මාධ්‍යෙස්සාගයන්ගෙන් අද පොදු එල්ලීමක් කරනවා.